අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වාහිනී නාලිකාව සමග එකතු වෙන දි ස්පෝටිං ලයිව් වැඩසටහන සමග එකතු වෙන ක්‍රීඩා ලෝලිය ඔබ සියලු දෙනාටම ඉතින් ලංකාවට මේ දවස්වල ක්‍රීඩා වසන්තයක් නැත්නම් ක්‍රීඩා සැනකෙළියක් වෙලා තියෙන අවස්ථාවක අපි මොහොතකට මං හිතන්නේ LPL තරගාවලිය පිළිබඳව අපි කතා කළ යුතුමයි. නමුත් ඊට කලින් අපි ක්‍රිකට් අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන ඔවුන්ගේ දක්ෂතාවයන් පිළිබඳව ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳව අශෝක මහත්මයාගෙන් අසාදැනගෙන අයිබෝන් අශෝක මහත්තයා. අයිබෝන්. හොඳයි අපි ඒ පිළිබඳව කතා කරමු. ඇත්ත වශයෙන්ම ඔබ කිව්වා වගේම ශ්‍රී ලංකාව ක්‍රිකට් සැනකෙළිය එකම සැනකෙළියක්. මොකද මේ දවස්වල LPL තරගාවලිය අවසන් වෙනවා සමගම දඹුල්ලේදී පටන් ගත්ත ආසියානු කාන්තා ක්‍රිකට් සුවරතාවලිය. ඉතින් අපේ කාන්තා කණ්ඩායම කවදත් වගේ ඉතා හොඳින් දස්කම් දක්වලා අද ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වෙනවා පකිස්තානය සමග. ඒ වගේම ඉන්දියාවත් බංගලදේශත් අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වෙනවා. ඉතින් මේ තරග දෙකේ ජයග්‍රහකය තමයි අවසාන මහා තරගයට යන්නේ. ඉතින් පැවතු තරග ගැන කතා කරොත් ඉතාම හොඳින් චමරි අතපත් වූ සතකයකුත් ලබා ගත්තා. ඒ වගේම විශ්මි ගුණරත්න නැගියන ක්‍රීඩිකාව, ඒ වගේම අපේ පන්දු යවන අනිත් ක්‍රීඩිකාවන් ඇත්තෙම අර අපි කලුණු කිව්වා වගේ ඉතාමත් හොඳ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් දැන් ශ්‍රී ලංකාවෙන් ඉදිරියට එනවා කියන එක මොනවට පේන්න තිබුණා ඔවුන් පැවතු තරග ගැන බැලුවම. ඉතින් දැන් අවසාන තරගයට පැවතිලා තරගවලට පැමිණ සිටින්නේ ඉන්දියාව, ඒ වගේම පාකිස්තානය, ශ්‍රී ලංකාව හා බංගල්දේශය. ICC පූර්ණ සාමාජිකත්වය දරන රටවල් හතරේ කණ්ඩායම් හතර තමයි අවසානයට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද රෑ අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානය පරදා අවසන් මහා තරගයට යන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. හොඳයි අශෝක මහත්මයා, අපි ඇත්තම තරගාවලිය කිහිපයක් පුරාවට දැන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දක්ෂතාවයන් බලද්දී අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවොත් ඔවුන් මේ ආකාරයට දක්ෂතා අතරට ඉදිරියට එන්න ඔවුන් තුළ තිබෙන විශේෂතම ගුණාංග මොනවද? අපි ගත්තොත් දැන් පසුගිය කාලය තුළ අපේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම යම් යම් පසුබෑම් වලට ලක් වෙද්දී දිගින් දිගටම අපි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවයන් දුටුවා. ඉතින් ඔබගේ අදහස මේ පිළිබඳවත් අපි කතා කරමු. මම ඇත්තෙන්ම හිතනවා අපේ දැන් රුමේෂ් රත්නායක තමයි අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ දැන් සෑහෙන කාලෙකින් ඉඳන්. මා හිතනවා පුහුණුකරුවන් සමග ඉතා හොඳින් සම්බන්ධ වෙලා ඔවුන්ගේ උපදෙස් ඉතා හොඳින් පිළිපැදලා කාන්තා කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවෝ කැපවීම තුළින් ඉදිරියට එනවා ඇති කියලා. මොකද කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන විලාසය බැලුවම හොඳින්ම තේරෙනවා ඔවුන්ට විශේෂිත පුහුණුවක් ඔවුන්ගේ ඇඟ තුළ තියෙනවා කියන එක. සහ විනය කියන දේත් ඉතා හොඳින් තියෙනවා. ඉතින් ඒ වගේම තරංගයක මුල සිට අග දක්වා ඔවුන් තරගයේ අතරින් නැති ස්වභාවය, කියන්නේ ඔවුන්ගේ අපි කියන්නේ ෆයිටින් ක්වලිටිස්, ඒවා හුඟක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මා හිතනවා ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි ඔවුන්ගේ මානසික තත්ත්වයත් ඉතා හොඳින් තියෙනවා මේ වෙනකොට. ඉතින් තරගයක ඇත්තරම දැන් ජයපරාජයට වඩා ඔවුන් දෙන තරංකාරීත්වය තමයි ඉතාමත් වැදගත්. අපි හිතන්නේ අපේ ක්‍රීඩාලෝලින් හොඳ තරගයක් දීලා තරගයක් පරාජය වුණත් ඔවුන් ඉතාම හොඳින් පිළිගන්න කැමති ක්‍රීඩාලෝලින්. ඉතින් තරගයක් නොදී තරගයකින් ඉවත් වෙන එක තමයි නැත්තම් තරගයක අනවශ්‍ය විදියට අනවශ්‍ය වැරදි කරමින් තරගයේ අනිත් අයට ජයග්‍රහණය කරන්න අරිනවා නම් ඔවුන්ගේ කැපවීමක් නැත්තම් ක්‍රීඩාලෝලින් තේ හොඳින් දැනෙනවා. ඔවුන් ක්‍රීඩාලෝලින් තමයි ඇත්තෙන්ම හොඳම ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන. මොකද ඔවුන් හැම මූමෙන්ට් එකක්ම ශ්‍රී ලංකාවට තියෙන ආදර නිසා හැම තරගයක්ම හොඳින් බලනවා. ඔවුන්ට ඔවුන්ගේ ගති පැවතුම්, ඔවුන්ගේ ක්‍රීඩා විලාසය හැම දෙයක්ම ඔවුන්ට තේරෙනවා. ඉතින් මම හිතනවා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වලට ප්‍රධානම හේතුව ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ පුහුණුව ඉතා හොඳින් ලබා ගන්නවා. මම හිතන්නේ පුහුණුකාරීත්වයත් කණ්ඩායමත් ඉතා හොඳින් බොන්ඩලා තියෙනවා කියන එක හොඳට පේන්න තියෙනවා.
හොඳ යශක මත් බැහි මීළඟට කතා කරමු අපි එල්පල් තරංගාවලිය කතා කළ යුතුමයි කොහොමද අපි ශ්‍රී ලාංකික විශේෂෙන්ම ක්‍රීඩකින් මේ තරංගයට මුහුණ දෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඔව් ඇත්තෙන්ම එල්පල් තරංගාවලිය ඉතාමත් හොඳින් උත්කර්ෂවත්ව අවසන් වුණා. එල්පල් තරංගාවලියේ මම හිතන්නේ මේ මගේ නිරීක්ෂණ හැටියට මෙවර තරංගාවලිය තමයි අපි තරංගාවලි පහක් පවත්වා ඉතාම ඉහලින්ම හොඳින් පැවැතුණු තරංගාවලියක් කියන්න පුළුවන්. තරංකාරිත්වය කණ්ඩායමට කණ්ඩායමක් ඉතාම හොඳින් තිබුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මෙවර අපිට ලැබුණු තනතිලි ඉතාමත් හොඳයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ පල්ලි කැලේවල ක්‍රීඩංගණවල සමහර වෙලාවට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩංගනේ ලකුණු 150ක් ලබා ගන්න බැරි වුණා. ලකුණු 120ක් ලබා ගන්න බැරි තරමට තනතිලිවල ඉතාම මන්දගාමි තත්ත්වයක් පෙවුණා. ඉතින් මේ 20 ක්‍රීඩාවට ක්‍රීඩාවලින් ඇලුම් කරන්නේ පිටිකරණය පහර දීම බලන්න. නමුත් මේ තරගාවලියේදී හොඳින්ම දැක්කා පල්ලෙ කැලේ කොළඹ ඒ වගේම දඹුල්ල යන ක්‍රීඩාංගන තුනේම මොවුන් පවත්වන සූදානම් කළ තියෙන තරඟ ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ලකුණු 200 පහුකරපු අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ අනුව බැලුවම මේ තරංගාවලිය ඉතාම සාර්ථකයි කියන්න පුළුවන්. තරංගාවලිය සාර්ථකත්වයේ වගේම මා දැකපු පොඩි අඩුපාඩුකුත් තියෙනවා. මොකද මේ තරංගාවලියෙන් තමයි අපේ ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට තෝරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඔවුන්ට අවස්ථාව ලැබුණා මදි කියන එක මට හොඳටම පේන්න තිබුණා. තරංකාරිත්වය නිසාම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තමයි ගොඩාක්ම තරඟවල සහභාගී වුණේ. ඒත් අපි එක සොයා ගැනීමක් කරගත්ත දඹුල්ල කණ්ඩායමෙන්. ඉතින් ඒ වගේම අපේ දස්කම් නොදැක්වූ ශ්‍රී ලංකේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් දස්කම් දැක්වුවා. ඒ නිසාම ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වරක් ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණා. හොඳයි, අපි මීළඟට කතා කරන්නට යන්නේ දැන් ඉදිරියේදී අපේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අපි තරඟ පිළිබඳව මම දන්නවා බොහෝ ක්‍රීඩා ලෝලීන් බලා සිටින ඉදිරියට මොනවද අපිට තියෙන තරඟ. ඉතින් ඉන්දිය කණ්ඩායමත් සමග තරඟය හෙටින් ආරම්භ වෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. ශ්‍රී ලංකාවට ජයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයිද? ඉදිරියේදී ඉන්දිය කණ්ඩායම් පරාජය කිරීමට ඔවුන්ට දක්ෂතාවයන් දක්වන්නට හැකියාවක් ලැබෙයිද? ඇත්ත වශයෙන්ම බොහෝ ක්‍රීඩාලෝලින් බලාපොරොත්තු වෙන පුළපුලා බලා සිටින තරංගාවලි තමයි හෙටින් ආරම්භ වෙන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග. ඒ නිසාම මේ තරංගාවලි කොත්‍ර මුනුසුන්ද කියනවා නම් බොහෝ විට කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ වෙන වෙනම සංසන්දනය කරමින් බොහෝ මම දැක්කා සමාජ මාධ්‍යවල ඉතාමත් ලොකු කතාබහකට ලක් වෙනවා. ඇත්තෙන්ම දැන් මේ කණ්ඩායම් දෙක මම හිතන්නේ ඉන්දියානු කණ්ඩායම ලොක්කුසලානේ දිනුවට පසුව එන මුල්ම ප්‍රධාන පෙළේ තරංගාවලිය තමයි ශ්‍රී ලංකාව සමග. මීට පෙර තරංගාවලිය පැවතුණා දෙවැනි පෙළ කණ්ඩායමක් සිම්බාබ්වේ ගිහිල්ලා. නමුත් ඔවුන්ගේ පූර්ණ කණ්ඩායම සහභාගී වෙන පළමු තරංගාවලිය මේ තරංගාවලිය. ඉතින් මේ තරංගාවලියේ විශේෂත්වය තියෙනවා ඔවුන්ගේ නව නායකයෙක් සහ නව පුහුණුකරුවෙක් ගැටේ තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කීප දෙනෙක් මම හිතන්නේ ලෝකුසානෙන් පසුව T20 තරංගාවලින් ඉවත් වුණා. විරාට් කොහ්ලි, ඒ වගේම රෝහිත් ශර්මා, රවීන්ද්‍ර ජඩේජා වගේ ඉතා අතිදවන්ත ක්‍රීඩකයෝ ඉවත් වුණා. නමුත් ඉන්දියානු කණ්ඩායමට ඉතාමත් ඊටත් වඩා හොඳ ක්‍රීඩකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ ක්‍රීඩා තරගාවලිය ඉතාමත් තියුණු තරගයක්. ඉතින් නව පුහුණුකරුවෙක් සමග සහ නව නායකයෙක් සමග ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංයුතියත් වෙනස්ලා තියෙනවා. අපිත් නව පුහුණුකරුවෙක් සහ නව නායකයෙක් සමග තමයි මේ තරගාවලියට සහභාගී වෙන්නේ. චරිත් අසලංකට නායකත්වය ලැබුණා. ඔබ දන්නවා අපි මීට පෙරත් කතා කරා වනිදු හසරංගට ඔහුගේ නායකත්වය අහිමුණව නායකත්වයෙන් ඉවත් වුණා. ඉතින් ඉතා ලාබාල නායකයෙක් කණ්ඩායමකට පත් කරපු නායකයෙක්ගේ ගමන ඉදිරියට යන්න බැරි වුණා බොහෝ හේතු නිසා. අපි මීට පෙර හේතු කතා කරා. ඉතින් මා හිතනවා චරිත් අසලංක මේ නායකත්වයට සුදුසුයි කියලා ඔහුගේ පෙර ඔහු නායකත්වයේ
වගකීම් මීට පෙර දරලා තිනවා 19 පහල කණ්ඩායමේ. ඒ වගේම ඉතාමත් හොඳ පෞරුෂයකින් යුතුව එක් ලෙස මාධ්‍ය හසුරවන විදිහද අනිත් ක්‍රීඩකයන් සමග ගනුදෙනු කරන විදිය බැලුවම ඔහුගේ නායකත්වයට අවශ්‍ය සුසුකම් සියලුම දේ තියෙනවා. ඉතින් බොහෝ දෙනෙකු වශයෙන් යම් තාක් දුරට නිවිච්ච පුද්ගලයෙකු ලෙස අපිට දකින්න පුළුවන් වනිදු හසුරංගෙන් අපි යම් අපි දැක්ක ටිකක් aggressive ටිකක් එවැනි ගුණාංග කිහිපයක්. නමුත් සංසන්දනාත්මක ලෙස බැලුවම සංසන්දනාත්මකව ඉතාම ඉදිරියෙන් ඉන්නවා චරිත ශ්‍රලංකා. ඉතින් අපි බැලුවොත් දැන් ඉන්දියාවෙත් අපි බොහෝ දුරට බලාපොරොත්තු වුණ ගුච්ච නායකයන් නෙමෙයි අපිට ලැබුණේ සූර්ය කුමාර කියලා චරිත ශ්‍රලංකා වගේම ඉතාමත් හොඳින් මාධ්‍ය හසුරන ඉතා පරිණතව අනිත් ක්‍රීඩකෙන් සමග ඉතා සුහදව ගනුදෙනු කරන ක්‍රීඩකයෙක් තමයි සූර්ය කුමාර යාදේව්. ඉතින් ඉන්දියාවෙනුත් අලුත් නායකයෙක් පත් වෙලා තිනවා. ඔහුත් ඒ වගේම ඉතාමත් හොඳ ගතිපයතුම් අපි මෙතෙක් දැකපු ක්‍රීඩකයෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්දීන් කණ්ඩායමෙන් තවත් කතා කරොත් ඒ අලුත් පුහුණුකරු වශයෙන් ගෞතම් ගම්බියා තමයි පත් වෙලා තින්නේ. ඉතින් ගෞතම් ගම්බියායි ශ්‍රී ලංකාවේ අතර පෞගිය කාලාන්තර තිස්සේ තියෙනවා බොහෝ විරසක. ගෞතම් ගම්බියා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට පහත් කර කතා කරන විස්තර විචාරකයෙක් වශයෙන් හෝ මොන අවස්ථාවකුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඒ තරම් පැහැදීමකින් මේ කතා කරේ. ඉතින් ඒවට පිළිතුරු දෙන්න ඕන අපි පිට්ෂෙන් පන්දුවෙන් සහ තරග ජයග්‍රහණයෙන්. ඉතින් ශ්‍රී ලංකාවට ඒ අවස්ථාවත් ලැබිලා තියෙනවා ගෞතම් ගම්බියට උත්තර දෙන්න. ඉතින් ඔබ ඇහුවාගේ මේ තරගාවලිය ඉතාම තියුණු තරගයක් වෙයි. තියුණු තරගාවලියකින් පසු ශ්‍රී ලංකා පරාජය වුණත් මහිතන ක්‍රීඩාලෝලින්ට ඒ ගැන ප්‍රශ්න පසුතැවීමක් නැහැ. මොකද ඉන්දියානු කණ්ඩායම ලෝක සූරය, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම පහතට ගිහිල්ලා දැන් ටිකෙන් ටික නැගගෙන ඉන්නේ. ඉතින් එතනදී ශ්‍රී ලංකා කණ්ඩායමට මා කිව්වා එල්පීඎල් තරගාවලියේදී දස්කම් දක්වපු බොහෝ ක්‍රීඩකයෝ ඇතුළත් වෙනවා කියලා. ඒ අතරින් අපි කියන්න ඕන කුසල් පෙර නැවතවරක් කැඳවල තිනවා. ඒ වගේම අවිස්ක ෆර්නාන්ඩෝ නැවත හම්බ අවස්ථාවක් හම්බලා තිනවා. සමිදු වික්‍රමසිංහ කියන්නේ නව සොයා ගැනීමක් කිව්වේ දඹුල්ල කණ්ඩායමෙන් තරුණ ක්‍රීඩකයා. ඔහු ඉතා හොඳ තුන්ගිරියව ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ පන්දු යැවීම සහ පහර දීම ඉතා හොඳින් තියෙනවා. නමුත් ඔහුට පළපුරුද්ද මදිකම පේන්න තියෙනවා. ඉතින් මේ වගේ තරඟවලිය වලින් ඔහුට අවස්ථාවක් ලැබුණොත් ඒක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම බින්ර පෙනාන්ඩු නැවත වරක් කණ්ඩායමට කැඳවල තියෙනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් මම හිතන්නේ එක්වරක් 2024 නම් කණ්ඩායමේ නායකයා වශයෙන් නම් කරා. ඔහුත් තරඟවලිය මේ කන්න ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පැමිණ තිබෙනවා. ඉතින් මා හිතන හොඳ තරගාවලියක් එයි කියලා. අපේ පළවෙනි තරගය හෙට පැවැත්වෙනවා. ඊළඟ තරගය 28 වෙනිදා පැවැත්වෙනවා. ඒ වගේම තුන්වෙනි තරගය 30 වෙනිදා පැවැත්වෙනවා. ඉතින් එක් දින තරගාවලියෙන් පසු එක් දින නෙමෙයි සමාන්න 20 තරගාවලියෙන් පසු එක් දින තරගාවලියකුත් පැවැත්වෙනවා. අපි හිතනවා හොඳ තරගාවලියක් දීලා ක්‍රීඩා ලෝලින්ටත් ඉන්දියානු කණ්ඩායමටත් සියලුම ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තුයන් ඉන්න හැම දෙනාටම පිළිතුරු දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාවක් කරගනී කියලා. අනිවාර්යෙන්ම හොඳයි. එසේනම් අපි හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකා ඉන්දිය කණ්ඩායම අතර තරගාවලියටත් ඔවුන්ට සුබ පතමින්, විශේෂම නව පුහුණුකරුවෙකු යටතේ නව නායකත්වයක් යටතේ දිවෙන මේ කණ්ඩායමට ඔවුන්ට දක්ෂතා අතරට එන්න ලැබේවා කියන දේ අපි විශ්වවාහිනී නාලිකාවෙන් ද ස්පෝටිං ලයිව් වැඩසටහනෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ගොඩක් දෙනෙක් මම හිතන්නේ අශෝක මහත්මයා හරිම කැමැත්තෙන් ආදරයෙන් බලාගෙන සිටිනවා මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය. ඉතින් ඔවුන්ටත් ආසියානු කුසලානය මෙවර ශ්‍රී ලංකාවට ගෙන එන්නට හැකියාවක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව්, මොකද මේ හැම අවස්ථාවකම මම හිතන්නේ අවස්ථා කීපෙදීම ශ්‍රී ලංකා කණ්ඩායම අනුසූරයෙන් වශයෙන් තමයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය ලබාගෙන තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔවුන්ගේ තරංකාරීත්වය අනුව බලමු. ඉතින් ඉන්දියාවත් ප්‍රබල කණ්ඩායමක්, ඒ වගේම පකිස්තානයේ ප්‍රබල කණ්ඩායමක්. නමුත් ඔවුන්ගේ තරංකාරීත්වය මම නැවතත් කියනවා, තරංග ජයග්‍රහණය කිරීමට අතර ඔවුන්ගේ තරංකාරීත්වය ඉතාම
විශේෂක තියෙන හොඳයි. එසේනම් ස්තුතිවන්ත වෙනවා අශෝක මහත්මයාට හැමදාමත් වගේ විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වෙමින් ඩිස්පෝටින් ලයිව් වැඩසටහන හරහා අපේ ආදරණීය ක්‍රීඩා ලෝලී ඔබ සියලු දෙනාටම මේ ආකාරයෙන් ක්‍රීඩා තොරතුරු ගෙන ඒම පිළිබඳව ඉතින් ඉදිරියේදීත් නව තරඟවල හෙටින් ආරම්භ වන තරඟවල අලුත්ම තොරතුරු අරගෙන අපි ඔබව හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. අයිබෝන් අශෝක මහත්මයා. අයිබෝන්. අයිබෝන්.